අයිබෝ වේවා සුබ දවසක්. ඉතින් මල්ලඟ ලිපියක් තියෙනවා. මේක පළ කරලා තියෙන්නේ කුවෙට් වල අරබි ටයිම් පුවත්පත. ඉතින් මම ඒක ඔයගොල්ලන්ට කියන්නම් අහන්න. ශ්‍රී ලංකා මාධ්‍ය විසින් කුවේටේ සේවය කරන එහි පුරවැසියෙකු විසින් කුවේටේ රාජකාරියේ යෙදී සිටියේදී වෙඩිවැදීමෙන් පසු ඔහුගේ අයිතිවාසිකම් සුරක්ෂිත කර ගැනීම සඳහා මව් රටේ බලධාරීන්ගෙන් සහාය ඉල්ලා කරන ලද හදිසි ආයාචනයක් ඉස්මතු කළේය. 44 හැවිරිදි බෙදා හැරීමේ සේවකයෝ වන ලක්ෂ්මන් තිලකරත්න ජනවාරි 10 දින පාරිභෝගිකයෙකු විසින් වෙඩි තබා ඇති බවට වාර්තා වේ. ශ්‍රී ලංකා පුවත්පතට අනුව වසර 8ක් කුවේටේ සේවය කරන තිලකරත්න පාරිභෝගිකයාගේ ස්ථානයේ වැරදීමකින් ප්‍රමාදයක් ඇති වූ විට ඇනෝමක් ලබා දෙමින් සිටියේය. නිවැරදි ලිපිනයට හරවා යවා තිබියදීත් ප්‍රමාදය ගැන කලබල වූ පාරිභෝගිකයා නිවසේ දොරකඩට පැමිණීමත් සමග ඔහුට වෙඩි තබා ඇති අතර එමගින් උදරයට බරපතල තුවාල සිදුවේ. තුවාල ලැබුවද තිලකරත්න රිය පැදවීමෙන් ආරක්ෂා වෙත ආපසු යාමට සමත් වූ අතර ඉන්දියානු ජාතිකයෙකුගෙන් උපකාර පැතූ අතර පසුව ඔහු රෝහල වෙත ප්‍රවාහනය කළේය. වයස අවුරුදු 10 සහ 13 වයස්වල පසුවන දියණියන් දෙදෙනෙකු වන තිලකරත්න දැන් තම රටේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මැදිහත් වී තමාට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට පහසුකම් සපයන ලෙසයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි දැන් කුවේට් සමාජ මාධ්‍ය මේ කතාව ගැන කතා කරන්න පටන් ගන්න තියෙන්නේ. ඉතින් අර මම මුලින් කිව්වාගේ මේවා සාමාන්‍ය දේවල් නෙමෙයි, Tamanට හිතට එන අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් දේවල් නෙමෙයි. මේවා රටක රාජ්‍ය තාන්ත්‍රික ගැටලු දක්වා දුරදිග ගෙනියන්න පුළුවන් ප්‍රශ්න කියලා මම හැමදාම කියන්නේ අන්න ඒ කතාව හින්දා. ඉතින් අපිට සමාජ මාධ්‍ය කියන්න බෑ. අපි මේ ගැන හොයලා බලනවා, අපි මේ ගැන සම්පූර්ණ වගකීම ගන්නවා කියලා කියන්න බෑ. නමුත් අපිට කියන්න පුළුවන් කුවේට් සමාජ මාධ්‍ය මෙන්න මේ වෙනකොට ලංකාවේ අපේ සහෝදරය ගැන කතා කරන්න පටන් අරන් තිනවා. ඉතින් මේ දේවල් අනිවාර්යෙන් වග කියන ආයතන, වගවන ආයතන දකීවි. ඉතින් ඒ දැකලා අපේ ලංකාවේ සහෝදරයාට සාධාරණයක් ඉෂ්ට වේවි කියලා හිතනවා ඉක්මනින්. ඉතින් හැමදාම කියන වගේ මේ රටේ තානාපති කාර්යාලයක් තියෙනවා. ඉතින් ඒ තානාපති කාර්යාලය මේ වෙනකොටත් මේ සම්බන්ධව මැදිහත් වීමෙන් වැඩ කටයුතු කරලා තිනවා. ඉතින් මේ පුද්ගලයා නීත්‍යානුකූලව රැකියාව කරලා තින්නේ. ඉතින් මෙයා ඩිලිවරි ආයතනයක, කෑම බෙදන ආයතනයක තමයි රැකියාව කරලා තින්නේ. ඉතින් මෙතන මෙයාගේ ප්‍රකාශය මේ වෙනකොට සමාජ මාධ්‍යයට මුදාහැරලා තිනවා මේ රටවල භාෂාවෙන්. ඉතින් ඇත්තටම අපේ ලංකාවේ සහෝදරයට සාධාරණයක් වෙනවා නම් අන්න ඒක තමයි විය යුත්තේ කියලා තමයි කියන්න තින්නේ. ඉතින් ඉදිරියේදී මේ ගැන අලුත් තොරතුරක් ලැබුණොත් අනිවාර්යෙන් ඔයගොල්ලන්ට අරන් එන්නම්. මොකද හැමදාම කියන වගේ අපි මේ රටේ නීතියට ගරු කරන්න ඕනේ, නීති රීති වලට අනුව ජීවත් වෙන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි මේ පොඩි දැනුවත් කිරීමත් ඔයගොල්ලන්ට කියනවා. ඕගොල්ලෝ දෙයක් දැක්ක පළියට, තව දෙනෙක් කිව්ව පළියට, තව කෙනෙක් කරන්න කිව්ව පළියට ඕගොල්ලෝ ඒ දේවල් වලට මැදිහත් වෙනවා නම් ඕගොල්ලෝ ඒ ගැන හොඳට හොයලා බලලා මැදිහත් වෙන්න ඕනේ. මොකද ඇතැම් පුද්ගලයෝ සහ ඇතැම් පුද්ගලයන් ප්‍රේරණ ප්‍රකාශ වලට ඕගොල්ලෝ මැදිහත් වෙන්න යන්න එපා. මොකද අන්තිමට මොනවා හරි වුණොත් ඔයා පමණයි කොටු වෙන්නේ කියන එකක් හොඳට මතක තබා ගත යුතු කාරණාවක් කියලා ඔයගොල්ලෝ හිතෙන් මොලෙන් බුද්ධියෙන් හිතනවා නම් ඒ ගැන අනිවාර්යෙන් දැනුවත් වෙලා ඉන්න කියලා මම ඕගොල්ලන්ට කියනවා. ඉතින් ඒ වගේම තමයි හොඳට මතක තියාගන්න මේ රටවල රැකියාව කරනකොට අපි කටමැද්දේ තියෙන දිය වගේ තමයි රැකියාව කරන්නලා තියෙන. විශේෂයෙන්ම ඩිලිවරි කරන අපේ සහෝදරයොන්ට කියන්නේ, මචං උඹලට ඕඩරයක් දුන්නා නම් ඒ ඕඩරේ පුළුවන් තරම් ඉක්මනට ගිහින් දෙන්න බලපල්ලා. මොකද දන්නවනේ මේ රටවල තත්ත්වය, කවදාකවත් එකට එක කියාගන්න යන්න එපා. තේරුමක් නැහැ, කතා කරලා බේරෙන්න පුළුවන් කමක් නැහැ. ඔයාලට කියන්න තියෙන්නේ එහෙම මොනම හරි ගැටලුවක් આવදී මේ වෙලාවේ මට මේක ලැබුණා, මම මෙතනට ආවා, පාර ට්‍රැෆික් එක තිබුණා, එහෙනම් පරක්කු වුණා, ඔයා කම්පැනිට කතා කරන්න. එතනින් යාට මුකුත් කියවගෙන යන්න එපා. ඔයා අරාබි ඉගෙන ගත්තත් එකයි නැතත් එකයි, ඒක ඔයා අනිවාර්යෙන් දැනුවත් වෙලා ඉන්න. මොකද Tamanට කරදරයක් වෙච්ච දවසට Taman විතරයි යන්නේ. හොඳට මතක තියාගන්න, මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් ඔයාගේ අම්මා තාත්තා පවුල දරුවන් පමණයි අනාථ වෙන්නේ, කිසි කෙනෙක් අනාථ වෙන්නේ නැහැ. මොනවා හරි හානියක් වුණොත්, මොනවා හරි කරදරයක් වුණොත් ඒ මිනිස්සු පමණයි දුක් වෙන්නේ. ඒ ගැන හොඳට මතක තියාගන්න. වෙන හැම කරදයකටම
වන්දිය නෙමෙයි වටින්නේ, ආරක්ෂාවයි වටින්නේ. වන්දි මුදලක් ලැබුණත් ජීවිත කාලයම මැරණකම්ම ජීවත් වෙන්නත් අමාරුයි කියන එකත් මතක තියාගන්න. මොකද බැරි වෙලා හරි වෙන මොනවා හරි අතුරු ආබාධයක් මොන විදිහකින් හරි හැදුනොත් ජීවත් වෙන්න අපහසුයි. මොකද පවුලක ප්‍රධාන පුරුකේ වන්නේ පුරුෂයා නිසා. ඉතින් සමාජ මාධ්‍ය භාවිතා කරනකොට වගකීමෙන් භාවිතා කරන්න කියලා ඉල්ලනවා අවසාන වතාවටත්. මොකද තමන්ගේ ආරක්ෂාව තමන් සතුවන නිසා. ඉතින් අපි බලන් ඉමු ඉදිරියේදී මේ සහෝදරයා ඉක්මනින් ලංකාවට යයි කියලා බලාපොරොත්තු ඇතිව හමුතාත් වීඩියෝ එකකින් හෙටත්.